අවුරුදු 13කට කලින් ලෝක කුසලානයක් වෙනුවෙන් අපේ රටේ හැම ක්‍රීඩා ලෝලියාම බලාගෙන හිටියා. හැබැයි හරි අවාසනාවන්ත විදිහට මේ ලෝක කුසලානය අපිට අහිමි වුණා. ඇත්තට මේ ලෝක කුසලාන අවසන් තරගයේ හිණයක් වගේ. අපි පොඩ්ඩක් මතක් කරමුද මේ තරගය. බබඩෝස් වල බ්‍රිජ් ටවුන් වල ආරම්භ වෙන තරගයේ කාසිබස්සේ දිනා ගන්න ඕස්ට්‍රේලියානු නායක රිකි පොන්ටින් තීරණය කරන්නේ මුලින්ම පන්දුවට පහර දෙන්න. ඕස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරණ නිධියට පිටියට එන තරගාවලියේ හොඳින් ලකුණු අතර හිටපු මැතිව් හෙඩ්න් එක්ක තරගාවලියේ පිටින් අසාර්ථක වුණු ඇඩම් ගිල්ක්‍රිස්ට් වැස්සනිසා ආරම්භයේදී පන්දුවාර 38කට සීමා වුණු තරගයේ පළවෙනි කඩුල්ලට මේ ආරම්භක ප්‍රතිකර යුගලේ ලකුණු 172ක සම්බන්ධතාවයක් ගොඩනගනවා. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමත් එක්ක ඉන්පසු මාලිංගගේ පන්දුවකට මහල උඩ පන්දුවක් රැගෙන ඕස්ට්‍රේලියාවේ පළවෙනි කඩුල්ල විදිහට මැතිව් හෙඩ්න් දැවියන්නේ ලකුණු 38කට. ඒ වෙද්දි පන්දුවාර 22ක් විතරයි අවසන් වෙලා තිබුණේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රතිකර විදිහට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නු ඇඩම් ගිල්ක්‍රිස්ට් දැවියන්නේ දිල්හර ප්‍රනාන්දුගේ පන්දුවකට එල්ල කළ පුල් පහරක් චාමර සිල්ලා උඩ පන්දුවක් විදිහට රැක ගැනීමත් එක්ක. ඒ වෙද්දි ගිල්ක්‍රිස්ට් ලකුණු 149ක් අරගෙන තිබුණේ 4 පහර 13 කුත් 6 පහර 8 කුත් එක්ක. ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙන්නේ පන්දුවාර 38 කදී කඩලු 4කට ලකුණු 281ක් විදිහට. පන්දු යවීමේදී දිල්හර කඩලුකුත් මාලිංග කඩලු දෙකකුත් දවා ගන්න සමත් වුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඕස්ට්‍රේලියා ප්‍රතිකරුවන්ගේ මේ ප්‍රහාරය මොන පැත්තෙන් බැලුවත් දරුණු ප්‍රහාරයක් වුණා. ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට පිටියට එන්නේ සනත් එක්ක තරංග. හැබැයි තරංගට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 6ක් විතරයි. නේතන් බ්‍රේකන් හමුවේ තරංග ලකුණු 6කට දැවි යනවා. ඊට පස්සේ සනත් එකතු වෙන සංඝ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ලකුණු 123ක් දක්වා ඉහළ නංවල තමයි දැවි යන්නේ. ඒ පන්දු 52 කදී ලකුණු 54ක් අරගෙන ඒ වෙද්දි වැසි පතිත වෙන්න සූදානම් අහසක් තමයි තිබුණේ. ඊට පස්සේ පිටියට ආපු මහෙල සනත් එක්ක ඉනිම ගොඩනගන්න උත්සාහ කළත් අයහපත් ආලෝකයේ ඩක්වත් ලුයිස් ඉලක්කය ඔළුවේ තියාගෙන සෙල්ලම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්බුව වුණු සනත් ජයසූරිය ලකුණු 63කට දැවි යාමත් එක්ක ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට ගියා. මයිකල් ක්ලාක්ගේ උප පන්දුවක් තනතිල්ලේ වැදිලා ඉපිලෙන්නේ නැතුවම සනත්ගේ කඩුල්ලට පැමිණීමත් එක්ක තමයි සනත් දැවි යන්නේ. ඊට පස්සේ කඩින් කඩ වැටුණු වැස්ස එක්ක තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟේ පරාද වෙන්නේ ලකුණු 53කින්. තරඟයේ 36 වෙනි පන්දුවාරයේ අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215ක් ලබාගෙන හිටියේ කඩලු 5කට. අවසන් පන්දුවාර කීපයේ ක්‍රියාත්මක වුණේ අඳුරෙමයි. ලෝක කුසලාන අවසන් මහ තරඟයක අවසානය ඒ විදිහට ගමේ වෙල්ෙලියක ගහන ක්‍රිකට් තරඟයක අවසානය එක්ක නිමා වුණත් අපිට පරාජය ගැන වැඩි දුක් වී ඉන්න අවස්ථාවක් නොදී කොටි ත්‍රස්තවාදීන් ගුවනින් කොළඹට පහර දෙන්නෙත් මේ අවසනාවන්ත රාත්‍රියේදීමයි. මේ තරඟයේ අවස්ථාව ගැන ඔයාලට මීට වඩා මතකයක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.